අයිබෝන් හරිද හරියටමගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ පහක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළට අටලුගමදී සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසූ කොවිඩ් රෝගියා ප්‍රතිකාර ලැබූ පසු අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග පසුගිය මාසයේදී පමණක් මෙරට කොරෝනා මරණ සියය ඉක්මවයි පවතින තත්වය අවදානම් රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි බුරවි සුලිකුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට තවදුරටත් තද වෙසි මහර ගැටුම ගැන ඊයේ දිනේ CID ප්‍රකාශ 30ක් සටහන් කරගනි දැන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය නොවැම්බර් මාස 28 වෙනිදා මිය ගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ හෘද රෝගයක් සහ දියවැඩියාව හේතුවෙන් ඇති වූ සංකූලතා COVID-19 ආසාදිනේ සමග උග්‍ර වීමයි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය දෙසැම්බර් මාස 2 වෙනිදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ සහ අධික රුධිර පීඩනය සමග මොළයේ අභ්‍යන්තරයට රුධිරය ගැලීමයි. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය නොවැම්බර් මාස 30 වෙනිදා මිය ගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනය සමග උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇති වූ සංකූලතාවයක්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 2 වෙනිදා නිවසේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මිය ගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සමග ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මණ්‍ය වීමක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊයේ වාර්තා වෙච්ච මරණ පහත් එක්ක මරණ 129ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතර ඒකිනුත් අපි හොඳටම දන්නවා මාස 9ක්ම වාර්තා වුණේ මරණ 13යි. මරණ 100 16ක් සිද්ධ වෙලා තියෙන්නේ දෙවෙනි රැල්ලත් එක්ක. ඒකිනුත් ඔබ දන්නවා ඔක්තෝබර් මාසය තුල ඉතාම සීමිත මරණ ගණනක් තමයි සිද්ධ වුනේ. මරණ 7ක් වගේ ප්‍රමාණයක් තමයි සිද්ධ වුනේ. ඒතර එතනින් එහාට ගියාට පස්සේ ඔක්තෝබර් වලින් පස්සේ ඒ කියන්නේ මේ වෙනකොට මරණ 109 සිද්ධ වෙලා තිනවා. ඒකෙත් මේ දෙසැම්බර් මාසයේ මේ මුල් දවස් දෙක ඇතුළත සිද්ධ වෙච්ච මරණ 5 7ක් වගේ ප්‍රමාණයක් වුණා. ඒ 7 අයින් කළාට පස්සේ මරණ 100කට වැඩි ගාණක් එක මාසයක් ඇතුළත සිද්ධ වෙලා තිනවා නොවැම්බර් මාසේ. දෙසැම්බර් මාසයේ මරණ ගාණ 100ට වඩා වැඩි කරගන්නවද? 100 ඇතුළත තියාගන්නවද? 100ට වඩා අඩු අවම මට්ටමකට ගේනවද? ඒ තීරණය තීරණාත්මක වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක. අපි සාමූහිකව ගන්න තීරණයක් රටක් විදිහට ගන්න තීරණත් එක්ක. බලධාරීන් ගන්න තීරණ ජනතාවයකට අවනත වීම සහ ජනතාවගේ පැත්තේ වගකීම් සහගතව හැසිරීම. ඉතින් ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කරගැනීමෙන් තමයි අපි ඉස්සරහට යන්න ඕන. COVID-19 වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 628 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලින් 627 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 402ක්. ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 66ක් හා රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ඊයේ දින වාර්තා වූ COVID ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ COVID පොකුරේ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 22000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මෙරට සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවද 26000 සීමාව ඉක්මවා ගියා. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සෞඛ්‍ය අංශය කටයුතු කිරීමේදී ඔහු කලහකාරී ලෙස හැසිරුණු පොතක් පසුගියදා වාර්තා වුණා. ඒ අනුව අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් එම ප්‍රදේශය කාලයක් හුදකලා කිරීමට ලක්විය හැකි බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. අටලුගම ප්‍රදේශයේ යම් කිසි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා හතර දිනකින් ඇති වෙච්ච මේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව
මේ විනිර 329ක් දක්වා ව්‍යාප්ත වෙලා තිබුණේ ප්‍රදේශවල කිසිසේත් අටලුවගම අපි ඕන්ගෙන් ඉල්ලා සිටින්නේ සහයෝගය දක්වලා කටයුතු කරන්න නැත්නම් ඔබයි මේකෙන් අපහසුතාවකට ඉදිරියටපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කරන අතර අටලුවගම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සහයෝගය දක්වලා පොයින් ආසාදිතිකු නොවි ජීවත් වීමට ඕන් වග බලා ගනී කියලා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙලෙස අදහස් පළ කළා. අටලුගම ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු විසින් කෙල ගැසීමක් සිදු කරනු ලැබුවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙත එම ප්‍රහාරයෙන් පසුව රාජකාරියට බාධා කිරීමක්ද සිදු කළා. මේ පුද්ගලයා කොවිඩ් ආසාදිත තැනැත්තෙක් බවටයි හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේදී යම් ක්‍රමවේදයක් භාවිත කළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමත් අවශ්‍ය වෙනවා. බණ්ඩාරගම පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදු කර තිබෙනවා. ඉන්පසුව අධිකරණය නියෝග කර තිබෙන්නේ මෙම පුද්ගලයා අදාළ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සිදු කරන ලබන පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් ආසාදිතත්වයෙන් මිදී ඇති බවට වාර්තා වූ විගස ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මේ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා කැප වෙලා කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන්ට මෙවැනි ආකාරයට ජනතාව කටයුතු කිරීම ඉතාම කනගාටුදායක කරුණක්. මේ අතර විදේශීය සංචාරකින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගුවන්තුරුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තුරුපළ විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළව මූලික සැලසුම් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශ මෙන්ම සංචාරක ශේෂ්ත්‍රයට අදාළ අංශ නියෝජනය කරන සමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක්ද පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ තීන්දුව తీරන පරිදි විදේශීය සංචාරකයින් මෙරට ගෙන්වා ගැනීමට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි. බුරවි සුලිකුණාටුව ගැමුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් සිටින බව කලපු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කුණාටුව හේතුවෙන් පීඩාවටපත් ප්‍රදේශවල ජනතාව සඳහා කඩිනමින් ආධාර ලබා දීමට කටයුතු කරමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ. පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල කළ බුරවි සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වේ තවදුරටත් දිවයිනේ නිවතට ගමන් කරමින් පවතින බවයි වාර්තා වන්නේ. එය අද පෙරවරු 2:30 පමණ වන විට මන්නාරමට කිලෝමීටර 143ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුන අතර මෙම පද්ධතියේ බලපෑම ක්‍රමෙන් අඩුවෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නමුත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු සහ වයඹ පළාත්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල බස්නාහිර සිට නිරිත දක්වා සුළං හමන බැවින් එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 55-65 අතර විය හැකි බවත් විටින් විට පැයට කිලෝමීටර 75 දක්වා වැඩි විය හැකි බවත් වාර්තා වනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 දක්වා වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එමෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාපතනයේ හේතුවෙන් කිලිනොච්චිය ජලාශය ඇති වූ ගංවතුර තත්වයේ මත එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බවයි ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම වර්ෂා රහිත තත්ත්වයන් තමයි බොහෝ ප්‍රදේශවල අපිට වාර්තා වෙලා තිබෙන්නේ. දැන් සමහර ස්ථානවල නම් වැසි සහිත තත්ත්වයන් වාර්තා වුණත් කාලගුණ වාර්තානුව එම මුහුදු ප්‍රදේශ තුල තවදුරටත් දීවර කටයුතු යෙදීම අනතුරුදායක බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු ඒ අවශ්‍ය පරිදි ඉදිරියේදී කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි හානියට පත් නිවාසවල ජනතාවට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා එම
මූලිකම ප්‍රතිපාදනයන් විශේෂයෙන්ම එම හානිය ස්වභාවය අනුව ලබා දීමට අඛණ්ඩව කටයුතු කරලා තිබෙනවා විශේෂ මතක් කරන්න ඕන සීලු ජනතාවගෙන් යම් හානියට පත් නිවාසවල ග්‍රාමීය නිලධාරීතුමන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙන්න සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අපගේ ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරී දෙදෙනෙකු සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටිනවා දෙනවා දැන්ට එම ආපදා තත්ත්වය පහව ගිහිල්ලා තිබෙනවා යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි විවාදයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට විෂය භාර මැති ඇමතිවරුන් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ රා නිෂ්පාදන කර්මාන්තයේ රා නිෂ්පාදනයේ කළුතර ගම්පහ කුරුණෑගල පුත්තලම බදුල්ල මොනරාගල හම්බන්තොට අනුරාධපුර උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක සහ නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක පුරා විහිදී ඇත බෝතල් රා නිෂ්පාදනාගාරයට අනුමත ධාරිතාව වන්නේ අදාළ වර්ෂයන්හි එම නිෂ්පාදනාගාරයේ විසින් මැදීමට බලපත්‍ර ලබාගත් ගස් ප්‍රමාණයට අදාළ රා පළදාව. ඒ බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම දත්ත සුරාමතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් සිද්ධ කරනු ලැබේ. ගරු රාජ්‍යමත්තුමනි ගහකින් දවසකට ලීටර 1.5 එක අඩු වැඩි වෙන්න පුළුවන් ගස් සංඛ්‍යාව අපි දන්නවා. එතකොට ඒ අනුව අපිට පුරෝකථනය කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් දවසකට සතියකට මාසයකට. හැබැයි එකසරට වැටලීම් කරනකොට ඒ තියෙන ඕන ගානට වඩා ලීටර 60-70000ක් තියෙන එක අර ජලය සීනි ඊස්ට් එකතු කරලා හදන අර අපරාධ වාර්තාව ගැනීම වගේ පොඩි දෙයකට අදාළ වෙන්න බෑ. ලීටර 50ක් 100ක් 1000ක් වගේ වැඩිවීම වෙන්න පුළුවන්. 60000ක් 30000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙන ඕන ප්‍රමාණයට වඩා 60000ක් වැඩියි. ඒතකොට ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කෘතිම රාවල රහස. මම ඔබතුමාගෙන් ඒ නිසා දැනගන්නට කැමතියි. දැන් මේ පිළිබඳව හොයලා බලන්න අඩුගානේ කමිටුවක් පත් කරන්න හරි පුළුවන් කමක් ලැබුණද? මා දැනටමත් සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනුවත් කරලා තිනවා මුදල් ලේකම්තුමාට දැනුවත් කරලා තිබෙනවා මේ පිළිබඳව මට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නේ කියලා. දැන් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරෙන් සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට. ඉතින් එතකම් මට ඔබතුමාට දීර්ඝ හෝ සංඛ්‍යාත්මක වශයෙන් උත්තර දෙන්න බැරි වුණාට මට සමාව වෙන්න. ඔබතුමා මේ ගස් මත පදනම් වුණු බලපත්‍ර ක්‍රමයේ එක දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක මගේ ප්‍රශ්නේ. ඊට අමතරව මේ පොලිසිය බාර රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මැතිතුමත් ඉන්න නිසා අර දිගින් දිගටම මම අතු කරපු විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට මේව අත්අඩංගුවට ගත්තද සුරාපද දෙපාර්තමේන්තුව බාර දෙන්නේ පොලිසියට විශේෂ කාර්ය බලකායට මේව අල්ලලා ප්‍රොඩියුස් කරන්න දෙන්නේ පොලිසිය STF එක අල්ලනවා රිවෝඩ් එක ගන්න සුරාපද නිලධාරීන් මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්නත් කටයුතු කරන්න පුළුවන්ද ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැමතිස්සෙම ඒ පළාතේ ඉන්න පොලිසිය නිලධාරීන් විශේෂයෙන්ම මේ මෙහෙම වලට සහභාගී වෙලා ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා ඒක නිසා බොහෝ වෙලාවට සුරාබදු නිලධාරීන්ගේ ප්‍රමාණය මේ අවම වුණාට ඒක ප්‍රතිපූර්ණ කරනවා ඒ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීන් විසින් අර හරක දෙකට බෙදාගත්තම ඉස්සරහ කැලල ගත්තා කියනවා වගේ තමයි පොලිසියට STF එක දැන් තීරණ එමෙතුමාට එමෙතුමා ඒක ගැන බලන්න ගරු එමෙතුනි මම ඔබතුමායන් අහන්නේ ප්‍රවෘත්තියක් සම්බන්ධව ඔබතුමා දන්නවා අධ්‍යාපන පරිපාලන පළවෙනි පන්තියේ තනතුරක් තමයි ඩිරෙක්ටර් ජෙනරල් තනතුර ඒ තනතුර සඳහා සුදුසුකම් නැති අධ්‍යක්ෂකව කැබිනට් අනුමැතිය ලැබුණායි කියලා ප්‍රවෘත්තියක් තමයි මේකේ පළ වෙලා තියෙන්නේ මේ හරහා විශාලද නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධව කරුණු දන්නවද මේ කරුණ ඇත්තද මේක නිවැරදි කරන්නයි මම නැත්තම් මේක මේ වැරද්ද වෙන්න ඉඩ තියන්න එපා කියලා ඔබතුමා ඉල්ලනවා ඒකට මම පැහැදිලිව ප්‍රකාශ කරනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නැහැ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා මගේ අත්සනෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැබිනට් අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළාත් නැහැ වාර්තාවන ආකාරයට නව යක්පුරයේ ගම්මානයේ සිට ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇතුළතින් මනම්පිටිය පාලමවට ප්‍රදේශයෙන් පොළොන්නරුව නගරයේ සිට මනම්පිටිය නගරය දක්වා යන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන පරිදි මාර්ගයක් ඉදිකිරීමට හෝ තිබූ පැරණි මාර්ගය නැවත භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවසර ලබා දීමට තීරණය කර තිබේද වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙවැනි කටයුත්තකට අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එමගින් ඇතිවිය හැකි මිනිස් ජීවිත හානි සහ වනසතුන්ගේ ජීවිත හානිවලට වගකීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් බාරගන්නේද? දරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රශ්න අතරින් පළවෙනි එකට මට කියන්න තියෙන්නේ දැනට
වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. ඒ අමාත්‍යාංශ තීන්දුව ගන්නේ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් නොවේ, ඇමතිවරුත් මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා. ඉතින් මේට අදාළ තොරතුරු මේ මොහොත දක්වාම අප අධ්‍යයනය කරමින් තියෙනවා. ඒ වගේම තොරතුරු රැස් කරගෙන තිබෙනවා. ඉතින් අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් තාම තීන්දුවක් අරගෙන නැහැ. මම මේ පාරක් විවෘත කරන්න කියලා කිව්වේ නැහැ. මං කිව්වා මේ මෙහෙම කරත්ත පාරක් තියෙනවා. මේ 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 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟත් එක්ක මේ යක්කුරේට යන්න කරත්ත පාරක් තියෙනවා කියලා විතරයි කිව්වේ. මං කිව්වේ නැහැ මේ පාර විවෘත කරන්න කියලා. මේ කරත්ත පාරක් තියෙනවා කියලා විතරයි මම කිව්වේ. ඔබතුමානේ ඒකේ පාර අවශ්‍යයි කියලා. ඔබතුමාගේ තාත්තරත් කරගන්න බැරි පාර මේක විවෘත කරලා දෙන්න. ඔව් එතකොට මන්ට. හොඳයි හොඳයි. හරි දැන් මේ මගේ උත්තරය දෙන්න තියෙන කතා නායකතුමනේ. දැන් එතුමාට උත්තර දෙන්න අරින්න. උත්තර දුන්නා ඔබතුමාට පස්සේ අහන්න. හරි. ඒක හරි පුරුද්දේනේ ඊයේ කියන එකක් අද කියන එකක්. දැන් මේකේ දෙවෙනි ප්‍රශ්නේ කටහනාගිතුමා මගේ වාරේ වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට තීන්දුවක් අරගෙන නැති නිසා ඔහු මේ සම්බන්ධයෙන් දැනට වගකීම් තුන මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සාක්ෂි 56ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. महर बंधनागारे अतिवु सिद्धिय संबंधेन विमर्शने किरीम संधा अधिकरन अमात्य अली सब्री महता विसीन पत्कल कमिटुव एम गेटुम संबंधेन साक्षी सटहान कर गेनीम ये दिन आरंभ कला ये पार्लिमेंत वेदी में पिलिपंद अधहस दक्कोमें अधिकरन अमात्य वर्या संधान कले मासेक कालयाक तुल अदाल कमिटुव हरहा गेटुम पिलिपंद विमर्शन वार्तावक लबा गेनीम संधा कमिटु सामाजिक अंट उपदेस लबा दी अति बवाई ये एम कमिटुवे सामाजिक महर बंधनागार परिश्रय वित पेमिन साक्षी सटहान कर गेनीम सिधु कलात्र रंदवियन्गे ज्ञाति මියගිය රඳවියන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමටද බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබුණා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පෙරේදා දිනේ සිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගල සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අද දිනේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගෙන ඇති සාක්ෂි සංඛ්‍යාව 56ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ දිනේදී ප්‍රකාශ 30ක් පමණ සටහන් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරී 13 දෙනෙක්ගේ එවැගේම රැඳවියන් 12 දෙනෙක්ගේ එක් වෛද්‍යවරයෙක්ගේ සහ පිරිමි හෙද නිලධාරීන් 4 දෙනෙක්ගේ ප්‍රකාශ මේ අතර වෙනවා. සමස්ත ප්‍රකාශ සංඛ්‍යාව මේ වන විට 56ක් සටහන් කර තිබෙනවා. ඖෂධ පෙති 21000ක් පමණ තිබුණු බවට වාර්තා වෙනවා. පෙති අතරින් විශේෂයෙන්ම ආටේන් නැමැති ඖෂධය ඇතුළු පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. උද්ගල සාක්ෂි සටහන් කිරීම වගේම විශේෂඥ මත ලබා ගැනීම විශේෂයෙන්ම මෙම පරීක්ෂණයේදී සිදු කරනු ලබනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් प्राथमिक सौख्य सेवा वसंगत रोग हा कोविड रोग पालन कटियुत राज्य अमात्यवरी लिस विशेष वैद्य सुदर्शनी प्रणांदपुले महात्म्य सी राजकारी कटियुत ये पेरवरुवेदी आरंभ कला मेम अवस्था वसंधा सौख्य अमात्य पवित्र वान्याराज महात्म्य सह औषध नियामन सेपियुम हा नियामन राज्य अमात्य महाचार्य चन्न जयसुपन महताद एक्वसिटिया හැදින රටට වැටෙන ගසක් යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ එකම දිනක් තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පැල 36400ක් රෝපණය කිරීම මිරහවත්ත කොස්ගස් තැන රක්ෂිතයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. වැලිමඩ මැතිවන්න කොට්ටාෂයේ හෙවණ කුමුර දමනුකහ අරාව සිට පිටඟ කුමුර දක්වා ඇති කෘෂි මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ආසන සංවිධායක ඉන්දික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. නැගිනිර පළාතේ කොරෝනා රෝගීන් වැඩිපුර හඳුනා ගැනීම හේතුවෙන් මීටරෙන් ජීවිතය යන තේමාව යටතේ ට්‍රේවිල් රථවල ස්ටිකර් අලවා දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපු පොලිසිය විසින් දියත් කර තිබෙනවා. ක්‍රීඩා පුවත් වෙතයි අවධානය. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් කැන්ඩි ටස්කස් කණ්ඩායම පරාජය කරමින් දඹුල්ල වයිකින් කණ්ඩායම කඩුළු පහක ජයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
ලංකා ප්‍රීමියර් ලීග් 2020 එක්ව ජයගමු. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසවන තරගය ඊයේ රාත්‍රියේ පැවැතුණා. ඒ දඹුල වයිකින්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි. එහිදී දඹුල වයිකින්ස් කණ්ඩායම කඩිනු පහක ජයක් අත්කර ගැනීමට සමත් වුණා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කාසිය වාසියේ දිනාකන් බින් ප්‍රථමයෙන් පන්තියට පහර දීමට තීරණය කළා. Whip that away. That's one of his favourite shots, and he's picked up six. Four. Short and down the legs. Clap that. එනෝ නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු හයක් දැවී ලබාගත හැකි වූ ලකුණු සංඛ්‍යාව 156. තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 46ක් ලබා ගත්තා. ජයග්‍රහී ඉලක්කය හඹා යමින් දඹුල වයිකින්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු දෙකක් අවසානයේ කඩුළු පහක් පමණක් බිඳ වැටී ලකුණු 157ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කරගත්තා. ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් සහ නායක දසුන් ශානක ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා. මෙතෙක් පැවති තරඟ සියල්ලම ජය ගැනීමට ජෆ්න ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වී තිබෙන අතර ඔවුන් තරඟාවලියේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා. දඹුල වයිකින්ස් කණ්ඩායම තරඟ තුනක් ජයග්‍රහණය කරමින් දෙවන ස්ථානය හිමි කරගෙන සිටින අතර තුන්වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ කොළඹ කිංග්ස් කණ්ඩායමයි. සිවන ස්ථානය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හිමි කරගෙන තිබෙනවා. මෙතෙක් කිසිදු තරඟයක් ජය ගැනීමට සමත් නොවූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පස්වන ස්ථානයේ රැඳී සිටිනවා. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අද රාත්‍රියටට හම්බන්තොට සූර්යවැව මහිත රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ කොළඹ කිංග්ස් සහ ජෆ්න ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.